එහෙනම් අද අපේ පාඩම මාතෘකාව ලියාගන්න ඔයාලා හතරෙහි ගුණන වගුව. හතරෙහි ගුණන වගුව. තුනේ ගුණන වගුව ගොඩනගපු විදියටම අපි හතරේ ගුණන වගුවත් ගොඩනගමු. ඉතින් දැන් තුනේ ගුණන වගුවට අපි ගණිපු රූප ඒව ගන්න බෑ. අපි හිතමු අපි ගන්න පුළුවන් ඕනනම් රෝද හතරක වාහනයක් ගන්න පුළුවන්. නේද? රෝද හතරක වාහනයක්. එතකොට එක වාහනයක රෝද හතරයි. නේ? එකේ වා හතරක් එතකොට හතරයි. වාහන දෙකක් තිබුණොත් දෙකේ වා හතරක් නේද? හතරයි හතරයි එකතු කරලා බලන්න පුළුවන් නේද? අටයි. ඒ විදිහට ඉතින් අපට පින්තූරවලුත් ඕනනම් මේක ඉගෙන ගන්න පුළුවන් නේද? කාර් එකකට රෝද හතරයි කාර් එකක් ගන්න පුළුවන් නේ. කාර් දෙකකට රෝද අටයි. කාර් තුනකට රෝද කීයද? නවයයි. නවයයි. 12යි. 12යි නේද? 9යි. ඔව් 12යි. හතරකට රෝද 16යි. 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 අපි දෙකක් විතර අඳිමු. නේද? දෙකක් විතර අඳිමු. ඇඳගම්මු අපි මේ එක කාර්යයකට ඔයාලා දන්නවා රෝද කීයක් තියෙනවද? හතරයි. එතකොට කාර් දෙකක් තිබුණොත් කාර් දෙකක් තිබුණොත් හතරයි හතරයි අටයි නේද? මේ විතරක් කැඳ ගන්න අපි දෙකක් ඔක්කොම අඳින්න එපා. ඕන නෑ අපිට එහෙම රූප අඳින අවස්ථාවක් නෑ. අපි පොඩ්ඩක් මතක් වෙනත් එක්ක නේද මේ දෙක අඳගන්න. තොරවට පාඩම මතක් වෙයි. ඔහොම ඔහොම දිගට යන්න පුළුවන් නේ පුතේ. කාර් 3කට 12යි. කාර් 4කට 16යි. එහෙම ඒ වගේම ඕනනම් ඔයාලගේ ඇඟිලි වලින් බලන්නත් පුළුවන් නේද? ඇඟිලි හතරක් අරගන්න. හතරේ වා එකක් හතරයි. හතරේ වා දෙකක් අට නේද? හතරේ වා තුනක් 12. එතකොට හතරේ වා තුනක් එකතු කරගන්න තියෙන්නේ. හරි. හරි සර්. හරි හොඳයි. හරි සර්. හරි හරි නේද? ගොඩනගන්න පුළුවන් මේක ඇසුරෙන්. ඔයාලා ඒක තමයි පුතේ. මේක ඇසුරෙන් අපිට හතරේ ගුණන වගු ගොඩනගන්න පුළුවන්. හොඳයි. අපි මේ ගොඩනගාගෙන යමු. එකක් තියෙනවා කාර් නේද? රෝද හතරක් තියෙනවා. හතරක් නේද සර්? කොහෙද මුලින්? කාර් දෙකක් තිබුණොත් සර් යන්නද? ඔව් පුතේ. හතරේ වා දෙකක් අටයි නේද? කාර් තුනක් තිබුණොත් ඔව් හතරේ වා 12ක් වෙනවා නේද? 12ක් වෙනවා.
දෙවරක් හතර ඔව් දෙවරක් හතර අටක් දෙවරක් දෙවරක් හතරක් තිබුණොත් හතරවරක් හතර 16යි නේද පහක් තිබුණොත් පහක් තිබුණොත් නේද මෙතන හතර එකතු වෙවි යන්නේ හතරට හතර දොළහට හතරක් දාසයයි. නේද? විතර හතරක හතරක් 28ක්. අටක් තිබුණොත් ඔයාලා යටි ලියන්න. අටක් තිබුණොත් හාර අටක් තිබුණොත් 32ක්. නවයක් තිබුණොත් 26යි. 10ක් තිබුණොත් 4 10ක් 40යි. අවබෝධයෙන් ලියන්න, නිකන් ලියන්නම වල ලියන්න එපා, හොඳද? 10 කොටු කරගන්නද? ආ, very good. කොටු කරගන්නකො පාට පැන්සලකින්. ගල් පාඩම් කරගන්න. සර් කල් ඉවරයි. හොඳයි පුතේ පාඩම් කරගන්න. සර් කල් ඉවරයි. හරි. එහෙනම් මේකෙන් අපි ප්‍රශ්න ටිකක් අහමු නේද? තුන්වරක් හතර කීයද? දොළහයි. හරි. එහෙනම් මෙන්න මේ ගැටලුව බලන්නකො. මෙන්න මේ සර් ඉදිරිපත් කරන ගැටලුව. සරියා ගන්න තෝනද? සරුංගල් කතා කරමු. කවුද? එකමල් පොකුරක මල් කමල් පොකුරක මල්
හතර බැගින් ඇත එක මල් පොකුරක මල් හතර බැගින් ඇත මල් පොකුරක් තියනවලු මල් හතරක් තියනවා මල් පොකුරේ මල් හතරක් තියනවලු ඒ කියන්නේ මේ වගේ මේ මෙහෙම මල් පොකුරක් තියනවා මේකේ මල් හතරක් හද ගන්නද හද ගන්නද ඕක අඳිනෝනේ මල් හතරක් තියෙනවා මල් පොකුර අහන්නේ මොකද්ද එවැනි මල් පොකුරු 6ක එවැනි මල් 24යි පොකුරු 6ක එවැනි මල් පොකුරු 6ක සවාදිනොන්ද ලියන්න මල් ගණන එවැනි මල් පොකුරු 6ක මල් ගණන කීයද කීයද ආ මේ වගේ ඒවා 6ක මේ වගේ මල් පොකුරු 6ක 24යි 24යි ගුණ කරන්න ඕනනේ මේ මල් පොකුර අපි ගුණ කරන්න ඕන 6යි ඒ කියන්නේ කොහොමද අපි මේක 24යි ලබා ගන්නෙ ගුණ කළාද දන්නේ ඔව් ගුණ කරන්න පුළුවන් නේද මල් පොකුරු ගාන ගුණ කරන්න ඕන 4යි නේද මල් පොකුරු ගාන 6යි 6 ගුණ කරන්න ඕන 4යි ආ 6 ගුණ කරන්න ඕන 4යි 6 වරක් 4 උත්තරේ 24යි ආ උත්තරය 24යි 24ක් තියෙන ඔක්කොම. ඕනනම් මේ පැත්තට හදන්නත් පුළුවන්. මේ බලන්න මල් පොකුරු 6. මල් ලිව්වා. ඔව්. 4ෙන් ගුණ කළා. නේද? එහෙම හොයන්න. ඒක ලියා ගන්නද සර්? ආ ඔව් ඒක ලියා ගන්න. 24. 6 වරක් 4. නැත්තම් 4 වරක් 6. ලිවරයිස හොඳයි ලිවරයි සල්ලි ලිවරයි ඔව් මේ වින් තා ලස්සනට කරන්න ඕන හොඳේ මේකට අපි දාන්න සල්ලි ලිවරයි ඔව් අංක 1 දාගන්න අංක 1 තේරුණා නේද 6 වරක් 4 නේ එහෙනම් ඒ වගේ තවත් ගාණක් දෙන්නම් මෙන්න හරි ඉවරයි ලියා ගන්න පෙට්ටියක බෝල හතරක් දමා ඇත පෙට්ටියක බෝල හතරක් දමා ඇත පෙට්ටියක බෝල හතරක් දමා ඇත. එවැනි පෙට්ටි 9ක ඇති බෝල ගණන කීයද? 30යි. 30යි. හරි හදලා පෙන්වන්න. 30යි. හොඳයි හදලා පෙන්වන්න හදලා පෙන්වන්න. 30යි. පෙට්ටියක බෝල හතරක් දමා ඇත එවැනි පෙට්ටි 9ක ඇති බෝල ගණන එවැනි පෙට්ටි 9ක ඇති බෝල ගණන කීයද
කියන්නේ පුතේ මේ වගේ පෙට්ටියක් ඇතුලේ නේද? ඇතුලේ තියෙනවා බෝල හතරක්. කායි දෙකයි තුනයි හතරක් තියෙනවා. ඉතින් ඒ වගේ පෙට්ටි 9ක. මේ වගේ පෙට්ටි 9ක්. නේද? එහෙනම් පෙට්ටි මේ හතර වරන් නොමේ නැති. මතක ගන්න ඕන හතරේ. නේද? බෝල ගන්න හතරයි. ඕනනම් මේ පැත්තටත් පුළුවන්. මේ අතරත් පුළුවන් ක්‍රම දෙකටම හදන්න. ක්‍රම දෙකටම හදන්න. හරි සර්. හොඳයි. හරි. හරි දැන් අර පොඩි වැඩක් කරමු. මේකට පිළිතුර ආවේ කීයද? 36. නේද? 36. ඔව් හරියක් දාගන්න 36 ආපු ළමයි. මෙන්න තිබෙනවා ඔයාලට ගණන් ගොඩක් තියෙනවා. සර් ගෲප් එකකට දානවද? නෑ දැන් කරන්න තියෙන්නේ. සර් කොහොමද කරන්නේ? ඔව් පොඩ්ඩක් අහගන්න. ඔක දැන් ලියන්න ඕනද? ඔව් සුට්ටක් අහගන්න. මේක පුතේ තුන් වරක් හතර වරක් දෙක කවලමේ තියෙන්නේ දැක්කද? කවලමේ තියෙන්නේ. එතකොට මේක හරිනම් අපි ඉස්කෝලේදී කරන්න ඕන මෙන්න මේ විදියට අහගෙන ඉන්නකෝ ඉස්සර වෙලා කලබල වෙන්නේ නැතුව නේද? ආ මේ පැත්ත අර පැත්තට මැච් කරන්න ඕන. දැන් 1 වා 3ක් මේ පැත්තෙන් හොයනවා. 1 වා 3ක් ආ 3යි. නේද? දෙකේ වා තුනක් ඒ විදිහට එහෙම සොයාගෙන යනවා. දෙකේ වා තුනක් ඔව් මේ තියෙන්නේ 6යි. අන්න එහෙම නේද යා කරන්න තියෙන්නේ. යා කරන්න නෙවෙයි මැච් කරන්න තියෙන්නේ. හරි දැන් ඉතින් අපිට ඒ වැඩේ දැන් මෙතන කරන්න බෑනේ. නේද? ඔයාල තනි තනියමනේ ඉන්නේ මේ කණ්ඩායම් වැඩක්. මේක අපිට මෙහෙම කරන්න පුළුවන්. ඔයාලා ඔව් මේ ටික මෙහෙම දැන් මෙන්න මේ පැත්තට ලියන්න. හරිද? ඔන්න මම කියන්නම් ලියන විදිය. මේකට දාන්න අංක 1. ඔව්. මේ කොටු ඕනේ නැහැ. කොටු අවශ්‍ය නැහැ. මෙන්න 1. ඔව් මෙන්න 2. ඔහොම ලියාගෙන යන්න. උත්තරේ තට්ටක් ගාලා ඉස්සරහින් දාන්න ඕනේ. උත්තරේ ලියනකොටම උත්තරේ දාන්න ඕනේ. හරිද? උත්තරේ ඕනනම් මේ පැත්තෙන් හොයලා ගන්න පුළුවන්. සර් ගෲප් එකට දානවද? නෑ නෑ ගෲප් එකට දාන්නේ නෑ. දැන් කරන්න ඕන. ගෲප් එකට දාන්න නෑ. කොහොමද දාන්නේ? දැන් කරන්න ඕන. ඔව් මේ දැන් කරන්න ඕන. දැක්කද? කොහොමද කරන්නේ? ඔව් මේ ලියන විදිහට ලියන්න මේ. ඔන්න මම බෝඩ් එකේ ඔයාල බෝඩ් එකේ ඇවිල්ලා බලන්න. බෝඩ් එකේ මම මෙහෙම ලියනවා මේ. මේ විදිහට මේ පළවෙනි එක 1 වරක් 3 එහෙම ලියනකොටම මෙතන උත්තරේ දාන්න ඕනේ. දැන් ඔයාලා දන්නවනේ නේද? 3යි. ඒ විදිහට දාන්න. 2 2 මන් දාලා තියෙන්නේ 5 වරක් 3. එතන මෙතන පිළිතුර දාන්න ඕනේ. හරිද? දාගෙනම යන්න ඕනේ. විනාඩි 5යි දෙන්නේ. විනාඩි 5යි. හොඳයි. පටන් ගන්න. 1 2 3. හරි. ඔන්න ස්ටාර්ට්. පටන් ගන්න. සර් මේ ওই කාඩ් පත් తీරනේ ඒ ඔක්කොම අඳින්න ඕනේ. ඔක්කොම ලියන්න ඕන. මේක 4. මේක 5.
make a higher may have been gone after make an hour make the higher මට ප්‍රශ්නයක් නැහැ කොහොමද ලිව්වා මේ 11 12 13 විනාඩි 5යි මේක තරඟයක් කවුද බලමු වැඩිපුරම කරන්නේ කොටු අඳින්න එපා කවුරුත් හොනේ කොටු අඳින්න එපා බෝඩ් එකට ඇවිත් බලන්න මම කොහොමද කරලා තියෙන්නේ කියලා ඉවරයි හරි වැරදි බලන්න නැවත ඉස්සරහින් අර මේ අරවයි අංක දාන්නනේ තියෙන්නේ සර් ගලපෙන පිළිතුරේ 43 ආ ගලපෙන පිළිතුරේ ලියා බෝඩ් එකට ඇවිත් බලන්න මම කරුණා බෝඩ් එකට ඇවිත් බලන්න වැඩි කැඩි ඇහෙන්නේ සර් ගල්ලිවරයි හොඳයි නැස
හරි සර්. හොඳයි. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. හොඳයි. ඉවර ළමයි උපේ. ඔව් ඉවරයි වුණා හරිදා ගන්න. හරිදා ගමු ඉවර ළමයි. මම මෙතන පිළිතුර ලියනවා යන්තම් හොදේ. ඔයාලා ලියලා ඇතිනේ හොදට. ඔව්. එක්වරක් තුන තුනයි. තුන නම් හරි. මම කියවන්නකෝ. ඔව් පස්වරක් තුන 15යි. නවවරක් තුන 27යි. 27යි. තුන්වරක් හතරයි. 12යි. හත්වරක් හතර 28යි. 28යි. බයි. දෙවරක් තුන 6යි. 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 තුන්වර 6වරක් තුන 18යි. 18යි. 10වරක් තුන 30යි. 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 හතරවරක් හතර 16යි. 16යි. 8වරක් හතර 32යි. 32යි. 3වරක් තුන 9යි. 7වරක් තුන 21යි. 1වරක් හතර 4යි. 5ව හතරක් 6යි. 9ව හතරක් 30යි. 6යි. 24යි. හොඳයි ලකුණු ගන්න. සර් ජමිතුක 19 19. ඔව් 20ක් තිය 19 නෙවෙයි 20ක්. 20 20යි. 20ෙන් දාන්න. සර් 20යි සර්. සර් හරි දාන්න සරෙන්ද. සහර දාන පාට පැන්සලෙන්ද? ඔව්. හොඳයි. 20ෙන් 20ම තියෙනවා නම් very good කියලා දාන්න පුළුවන්. 20ෙන් 19 තියෙනවා නම් good කියලා දාන්න පුළුවන්. 18ටත් good එකක් දෙමු. සර් වෙරි ගුඩ් කියන්නේ ක්‍රෙඩිට් කරලා දාන්නද? හා හා. හරිනේ එහෙනම් ඒ ටික ඔය ලියාගන්න බැරි විචාර මම WhatsApp එකටත් දාන්නම්. හොඳද? හොඳයි. එහෙනම් පුතේ ඊළඟට ඔන්න මේ ඔයාලට මේ තියෙනවා ගොඩක්ම කරන්න. හතර වසර සර් සර් පුටි උත්සවෙට හම්බ වුණා. ආ හොඳයි. මේ ඔව් මට මේ කියන්න තිබුණේ දැන් ඔන්න ඔයාලා මේ පේපර් අර ඕන අගෙන
paper එක කරන්න 3 2 paper එක බලන්න tube එකේ තිබුණනේ 3 2 paper එක 3 2 paper එක හෙට කරන්න ඕන මම දැන් WhatsApp message එකක් දාන්නම් නේද මට මම වෙලාවක් දෙනවා ඒක කරන්න අන්නේ වෙලාව ඔය paper වල කරන්න යන්න එපා හොඳේ tube විතරක් කරන්න tube ඔව් tube දෙක විතරක් කරලා තියන්න ඒක ඔයාලා ලේසියිනේ ඒවා ලේසි පාඩම්නේ තියෙන්නේ නේද විරාම ලකුණු අනම්මන අර 3 2 paper එක හොයා ගන්න ඕන හොඳේ 3 2 paper එක 3 2 paper එක ඔයාලා කරන්න ඕන හෙට මම වෙලාවක් දෙනවා අමන් දැන් දෙන්නම් වෙලාව සර් ඒක ගහලා නැහනේ ආ ඉස්සරහා ගහලා තියෙනවා 3 2 කියලා හොඳට බලන්න ගහලා තියෙනවා සර් Kalau tiada apa? Kau main apa? Oh, mama yang puik ke?